අයිබෝවන් රසකින්ද විතින් ඔබ හමුවට එන මම නමල් සේනානායක අදත් තව අලුත් දවසක අපි මේ සූදානම් වෙන්නේ රසකින්දත් එක්ක තවත් විවසායකෙක් හොයාගෙන යන්න මාරාන්තික කොරෝනා වෛරසයෙන් මගේ ශ්‍රී ලංකාව සුවපත් වේවා මගේ රට ආරක්ෂා වේවා සමස්ත ලෝකවාසීන්ම කොරෝනා වසංගතයෙන් සුවපත් වේවා කොරෝනා නිසා ගොඩ ගියපු තවත් අපූරු व्यवसायके खोआगने तमाई मे सोदाना मेने पुंची मलवेसक वेटनट अपे अपे गमन नवत्ता ने एनिसा अपे सोदाना मेनवा कोरोना निसा गुडगीपु तवत व्यवसायके खोआगन यान इतिन देन्मोबोट अवस्थावतीनवा अपे यूट्यूब चैनल के सब्सक्राइब कराने तंग मे देन्मम सब्सक्राइब कराने वगे में सब्सक्राइब बटन के एहा पत्ते तीन बेल आइकन के क्लिक करला अपे वीडियोस दापु गमांगु बिट बलान्न पुलुवान इतिन मे देवुलु तेक्क रेंदेन्न रसकिनत तेक्क අපි යමු අපේ ව්‍යවසායකයව බලන්න ශ්‍රී ලංකේය ව්‍යවසායකයන් හොයාගෙන අපි නගරයට එකතු වෙනවා ඒ වගේම තමයි අද දවසේ අපි ආවේ ගමට ඉතින් මේ ගමේ ඉන්න තරුණ ව්‍යවසායකෙක් එක්ක තමයි අද දවසේ අපි එකතු වෙන සූදානමින් ඉන්නේ ඉතින් අපි අයිබෝන් කියලා අපේ රසිකව පිළිගන්නවා අයිබෝන් අයිබෝන් එතින් රසික අපිට කියන්නකෝ මේ වගාවට කොහමද යොමු වුනේ? ඇත්තටම වගාවට මම නම් යොමු වුනේ දැන්ට අවුරුදු 3කට විතර කලින්. ඉතින් ඇත්තට මූලිකව ඉතින් මම පොඩි කාලේ ඉඳන් ඉතින් හරක්ගෙන් හාගෙන අරක්ගෙන් කොළ පාගෙන හිටපු කෙනෙක්. ඉතින් මමත් කරපු නැති දෙයක් නෑ මම ඇත්තටම අවුරුදු 10ක් විතර ටුවරිසම් ෆීල්ඩ් එකේ හිටියේ. ඔව් මම මේක වගා කරන්න පටන් ගත්තේ ඒකෝ ටුවරිසම් වලට. ඒ කියන්නේ තෙල් බේත් නැතුව වගා කරලා ගෙස්ලට रसिक के बलापुर इकोट वरी संबल रसिक लैसून इतिन बलन कोच्चर वाटिन तरुण एक इतिन रसिक दें तरुण सामान्य तरुण काले विन विन रखिया वगावट एक नमूत ओब वगावट एक रसिक में वगावट क्या मत මම හිතන විදිහට වගාව හින්ද තමයි මේ හැමදේම බිහි වෙන්නේ. බිහි වෙන්නේ. ඒ කියන්නේ මේ වගාව හින්ද තමයි මේ වතු මේ හැමදේම බිහිලා තියෙන මේ පොළොවේ පිහිරලා තියෙන වගාවට. වගාවට. ඉතින් වගාව තමයි මේන් මං හිතන්නේ ආර්ථිකයේ මේන් එකම වගාව. වගාව. ඉතින් වගාව තමයි නිදහස ඉඳන් කරන්න පුළුවන් එකම දේ. එකම දේ. තව දේවල් කරන්නත් පුළුවන් පවුල ළමයි එක්ක ඉඳගෙන ඉතින් වගාව තමයි ඉතින් ප්‍රධානම දේ. फस्ट ओ इन रसिक वचने वगावत मई फस्ट वे इन ये अद्धकी मत रसिक दें मोनोद वगा कल तीन मेवन अत्र मगे वगा तीन बुलाना केसेल तीन तिब्बू तीन मंग इसम के संपूर्ण अक्र हर मुंगे एक भोग तीन भोग तीन इतिन बलन हुद व्यवसाय के अभी लांके तरुण समाज आराधना करण मे वगे आदर्श मत तरुण क्वेन्न इतिन रसिक दंग अभी दमहर मे व्यापार वलिन मे बीम कोट अन्न भय मे मेवट आयोजने कर भय हे भाई रसिक हम भयव निने भयवेन्दी वल हमेनो ඒක සබදාම ඒක දෙනවා ඉතින් සබදාම ඇත්ත එක අපි ගනුදෙනු කරනකොට ඒක මේක විශේෂ ශක්තියක් තියෙනවා ඒක ඉතින් ඔටෝ අපිට හම්බ වෙනවා කොහෙන් හරි මේ වගා වෙන්න නැත්නම් කොහෙන් හරි හම්බ වෙනවා ඉතින් රසික එක මට කතා කරද්දි දැනුණ දෙයක් තමයි රසික කියනවා මේ අස්වැන්නෙන් කොටසක් සත්තුන්ටත් අයිති කියලා ඔව් ඒක නයිති අයිති ඉතින් මම ඒකනේ ඉදිච්ච කේක මම ඔහෙ තියෙන ඉතින් කපන්නේ නැහැ ඉතින් අපිට ලැබෙන දේ අපි ගන්න ඕනේ මේ සත්තුන්ට කන්න ඒ වගේම මේ සතුන්ට පරිභෝජනය කරන තමයි ඒ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඔව් ඉතින් ඒක ඉතින් මම ඉන්න පැතික දනුව ඉතින් අපිට දෙයක් ලැබෙන්න තියෙනවා ලැබෙනවා ඒක වලක්වන්න බෑ. වලක්වන්න බෑ. ඒක වගාවේ හැටි. හැටි. ඉතින් කොයි වෙලේ හරි හම්බ වෙනවා. හම්බ වෙනවා. රසික කෑවත් හම්බ වෙනවා. හම්බ වෙනවා. සත්තු කෑවත් අපිට හම්බ වෙන දිනන හම්බ වෙනවා. ඉතින් රසික දැන් බිම කොටද්දි අමාරුවක් තිබ්බේ නැහැ. ना मेक मौलिक मैं कले करा बेको दाला इट पास थिंग ट्रैक्टर डिस्कर फोलो डिस्कर बेको के माप वाल कपल के हेल्पल हिटोल थिंग अमार वक ना दें ताक्षण तीन दें पोलो को टंडा हरमी ओको मशीन तीन मशीन तीन महापरिमाणी ඉතින් නවත්තන්න කාටවත් බෑ. ඔව් දැන් මේ වගේ
අපි දන්නවා මේ වතු වලට ජලය එකතු කරන්නට ඕනේ. ඒ වගේම පොහොර එකතු කරන්න ඕනේ. ගොහෝ දේවල් තියෙනවා. ඒ වගේම තමයි ඔබ සූර්ය ශක්තියනොත් ප්‍රයෝජන අරගෙන තියෙනවා. ඔව් මම මේක වටේටම ඇත්තටම සෝලාර් එකකින් ගහලා තියෙනවා කරන්ට් රටක්. ඒක මේ මිනිස්සුන්ට ඉෆෙක්ට් එකක් නෑ ඉතින්. මේ සත්තු එන්නේ නෑ වල්ලූරෝ ඉත්තෑවෝ ඉතින් රිලව් කිසිම සතෙක් එන්නේ නෑ. වගාවට සතාගෙන් තියෙන හානිය අවම වෙනවා. අවම වෙනවා. ඉතින් වෙන අයනම් කරන්නේ සතුන් පන්නන්නට නැත්නම් සතුන් මරන්නට ඒ වගේ දේවල් වලවල් කපන එක. නමුත් මම දැක්කේ නෑ මේ කිසිම තැනක සතුන්ට කිසිම හානියක් වෙන දෙයක් රසික කළා නෑ. ඒ කියන්නේ සෝබාදහමට බාදරේ. ආදරේ. ඉතින් නැත්නම් සෝබාදහමක ඉන්න බෑනේ. සෝබාදහමක ඉන්න බෑනේ. ඉන්න අමාරුයි. ඉතින් බලන්න හරිය අපූර්වට මේ තරුණයා Tamanගේ ව්‍යවසායකත්වයත් එක්ක එකතු වෙනවා. ඒ වගේම තමයි රසික දැන් වගාවත් එක්ක ඔබ තවත් ව්‍යාපාරයකට අත ගහනවා. ඔව් මං ඒක අත ගහන්නේ ඇත්තට මම මේක ඒකෝ ටුරිසම් පටන් ගන්න නෙහිටියේ. ඒක කොරෝනා එනවා. කොරෝනා එක ඉතින් මට කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. ඉතින් මම පරණ කරපු සබ්ජෙක්ට් වලට මට යන්න වෙනවා. යන්න වෙනවා. ඉතින් ඒක ඒක මට ලේසි මොකයි මම ඒක ගන්නෙත් මට ටුවරිසම් වලට ඔෆිස් එකක් හරි පාරක් අයිනින් තියෙන්න ඕන කියන අදහස එක්ක අදහස එක්ක පාර පෙන්වන්න අදහසක් තියෙනවා. ඉතින් ඒක ඔෆිස් එකකට වගේ පාවිච්චි කරන්නත් එක්ක තමයි මම ඒක පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන්නේ. ඔව් ඉතින් මේ වෙනකොට රසික මේ වගාවත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔහු මේ වෙනකොට අපේ පාරිභෝගිකයන්ට හෝටල් ශේෂ්ත්‍රයට ඔහු පිවිස තිබෙනවා. ඉතින් ඔහු ආරම්භ කරන්නේ අපේ සංචාරකයන් වෙනුවෙන්. නමුත් කොවිඩ් නිසා රසික ඒක හරස් වෙනවා. හරස් වෙනවා. නමුත් මම මේකේ තියෙන දේම අරන් ගිහිල්ලා ඒකේ විකුණනවා. ඉතින් කෑම හදලා ආරමේ කෙල්මුව එතකොට තිබ්බට කැකිලි ඔය හැම දෙයක්ම ඉතින් මේකේ තියෙන දේම තමයි කරපින්ජ ගහයිට මේ කැලේ හැදලා මේ කැලේ හැදලා තියෙන දේ බලන්න ඉතින් සෝබාදහමට රසික කොච්චර ආදරේද අපි දන්නවා මේ වෙනකොට ටුවරිසම් නිසා අසරණ වෙච්ච තරුණයෝ රසික ඉන්නවා ඉතින් නමුත් ඔබ එයින් වෙනස් කෙනෙක් බවට පත් වෙලා තියෙනවා මම දකින්න දෙනවා මම ඔව් ඉතින් අපි නවතින්න හොඳ නැහැ නවතින්න හොඳ නැහැ දැන් සංචාරක වෙන්නේ නැහැ කියලා අපි මේ ව්‍යාපාරේ නවත්තගෙන ඉන්නේ නැහැ ඔබ දැන් මේක හෝටල් ශේෂ්ත්‍රයත් ආරම්භ කරලා තියෙනවා ඒ වගේම තමයි මේ වගාවටත් එකතු වුණා ඉතින් රසික අපි අහන්න කැමති මේ ලංකාවේ ඉන්න තරුණයන්ට ඔබ මොනවද කියන්න කැමති මම නම් කියන ඔක්කොම වගා කරන්න කියලා ඔක්කොම වගා කරන්න කියලා රසික කියන්නේ සියලු දෙනාට වගා කරන්න කියලා මොකද මේ සෝබාදහමත් එක්ක ඉන්නවා නම් මේකේ ආශිර්වාදය තියෙනවා තියෙන නෑ තමුන්ට තමුන් ආදරේ නම් තමුන් වගා කරන්න කන්න ඕන වගා කරන්න කන්න ඕනේ ඉතින් බලන්න මොකද ඒක ගැරන්ටි එකක් තියෙනවා දන්නවනේ මේක මෙහෙමයි වගා කරලා තියෙන්නේ වගා කරලා තියෙන කියලා නැත්තම් දන්නේ නෑ දන්නේ නෑනේ මිනිස්සු දෙනදේ කාලා ඉන්නවා දෙනදේ කාලා ඉන්නවා හැබැයි වගාවට යොමු වෙන්නේ නෑ නෑ බලාගෙන ඉන්නවා නමුත් ඔබ කරන්නේ සමහරලාවට මේ ඔබ වගා කරලා තියෙන සමහර ඉඩම් ඔබේ නෙවෙන්නට පුළුවන්. ඒ කියන්නේ අයිති ඔබේ නෙමෙයිනේ. මගේ අයිති නෙමෙයි. ආ ඉතින් ඒක මම බද්දට අරගෙන හොයාගෙන හොයාගෙන කියලා ටෙන්ඩර් වලට ටෙන්ඩර් වලට අරගෙන ඒ වගේම සෑහෙන පරිශ්‍රමයක් දරන්න ඕනේ මේ මොකද වෙනත් කෙනෙක්ගේ ඉඩමක ආයෝජනය කරනවා කියන්නේ හරි අමාරුයි. නමුත් ඒ සඳහා අවසර ලැබෙන්නට ඕනේ ඒ සඳහා ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙන්නට ඕනේ මේ දේවල් එක්ක ගත කරද්දි හිතුන නැද්ද මේ වගාව ඇති වෙයි කියලා හිතුන නැද්ද? ඒ කියන්නේ මේ වගාව අමාරු වෙයි කියලා හිතුන්නේ නැද්ද? අමාරු වෙයි කියලා හිතුවේ නෑ. නමුත් මේ මේ මම හිතුවා ඉතින් පැලයක් හිටියකොත් ගෙඩියක් හට ගන්නවනේ. හට ගන්නවනේ. පළදාවක් තියෙනවා. පළදාවක් තියෙනවනේ. ඒක ඉතින් අපේ මොකක් හරි දෙයක් තිබ්බොත් අපිට සබහාදාමි මොකක් හරි බලපෑමක් ඇවිල්ලා ඒ ගහ විනාශ වුණොත් ඇරෙන්නේ ඉතින් නැත්තම් හම්බෙනවනේ. හම්බෙනවනේ. ඒකේ ආදායම? ආදායම. ඔව් ඉතින් බලන්න රසික කියන්නේ හරි අපූර්ව තරුණයෙක් කියලා මම මුලින්ම කිව්වේ ඒකයි. ඔහු කොවිඩ් නිසා පස්සට ගියේ නැහැ. සංචාරක ශේෂ්ත්‍රයේ ඉන්න හොඳ තරුණයෙක් බවට පත් වෙලා ඔහු හෝටල් ශේෂ්ත්‍රයේ වසර ගණනාවක් තිස්සේ සේවය කරලා ඉන්න අනතුරුව කොවිඩ් වලින් පස්සේ ඔහු වගාවට එකතු වෙනවා. මේ වෙනකොට අති සාර්ථක විදිහට ඔහු වගාවන් රාශියක් කරමින් අපේ තරුණයන්ට ආදර්ශමත් බවට පත් වෙනවා. ඉතින් ඔබට මේ පේන මේ කෙසෙල් රසිකගේ මහන්සියෙන් වෙළඳපොළට යන දේවල් ඔබ මේ දකින්නේ වෙළඳපොළට යන ආකාරය. ඉතින් රසික ඔබ මේ දේවල් දැන් මේ කෙසෙලුත් ඔබ ලබා දෙන්නේ අපේම ගොවියන්ගේ මේ අලවිසල් වලට. ඔව්. ඒකෙත් තියෙනවා. ඉතින් මගෙත් ඉතින් කඩේ මං ගිහිල්ලා දානවා. ඉතින් එන කස්ටමර්ස්ලට කැමටක් දෙනවා. කැමටක් දෙනවා. ඉතුරු වුණොත් කඩවලට ගිහිල්ලා හරි ගිහිල්ලා හරි දානවා. ඉතින් කොහෙම මං හිතන්නේ ඉතින් කෙහෙල් කියන්නේ මේ මේ පොල් වලින් පස්සේ තියෙන හොඳම භෝගේ. නිකන් ඉඳගෙන හම්බ ගන්න පුළුවන් එකම භෝගේ. එකම භෝගේ. නැත්තම් නිකන් ඉඳලා හම්බ ගන්න බෑ අනිත් භෝග වලින්. අනිත් භෝග වලට මහන්සි වෙන්න. මහන්සි වෙන්න ඕනේ. නමුත් කෙහෙල් වලට එහෙම ලොකු මහන්සියක් වෙන්න ඕනේ නෑ. ඕනේ නෑ. අවුරුද්දකින් කේක නම් හම්බ වෙන පළ 10ක් ගැහුවොත් ඉතින් ලක්ෂ 10ක් කේකන රුපියල් 10 ගන්න විතර ලක්ෂ 10ක් අවුරුද්දට හම්බ වෙනවා. අවුරුද්දට හම්බ වෙනවා. ඉතින් ඒක අපේ කට්ටිය දන්නේ නෑ. දන්න කට්ටිය කියන්නේ. කියන්නේ. මොකද හැමෝම වගා කරයි කියලා මිනිස්සු බය ඇති. බය ඇති. හැමෝම වගා කරයි කියලා අපේ අය බය වෙන්නට පුළුවන්. ඉතින් රසිකගේ ටාගට් එකක් තියෙනවා කෙසෙල් පැල 5000කට යන්න. ඔව් 5000කට කියන්නේ මම දැන්ටමත් මේ ටාගට් එක 3000ක් ගහලා තියෙනවා. 3000ක් ගහලා තියෙන්නේ. නෑ 5000කට කියලා 10000කටවත් යන්න ඕනේ. යන්න ඕනේ. ඔව් රසිකගේ ටාගට් එක තමයි කෙසෙල් පැල 10000ක් මේ මාතෘභූමියේ
නගා සිටවන්නට. ඒ කියන්නේ මේ පැල ටික හදලා ඒ අස්වැන්න බලාපොරොත්තු වෙන තමයි ඔහු ඉන්නේ. රසික තව මොන හරි අභියෝග තියෙනවද ඔබට? ඒ වගේම ඔබ මොන හරි බලාපොරොත්තු තියෙනවද ඉදිරියේදී වගාවන් එක්ක? ඔව් මේක ඇත්තටම මම දැන් අතින් කරන්නේ. ඉතින් මේකට මේ වතුර සිස්ටම් එක හදන්න ඕනේ. ඉතින් ඒ මන්නම් හිතන මේ සබාදාමෙන් දෙන වැස ඇති. වැස ඇති. අතුරු අලුතෙන් වතුර සිස්ටම් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ කේල් වලට. කේල් වලට. අවශ්‍යයි. ඉතින් ඒක අර මහා පරිමාණයෙන් කරන කට්ටියට ඉතින් මුදල්ම බලාගෙන කරන මිනිස්සුන්ට ඒක අවශ්‍යයි. අවශ්‍යයි. අපි මුදල්ම බලාගෙන නෙමෙයි අපි මේ සබාදාමට මේ ගහකොළට අපි මේකෙම ඉන්නේ මේකෙම ජීවත් වෙන්නේ. ඉතින් අපිට දෙන දේ ඇති ඉතින්. ඇති. ජීවත් වෙන්න. ඉතින් රසික හරි අපූර්ව ජීවිතයක් ගත කරන්නේ ඔහු සබාදාමට හරි මාදරේ සබාදාමට ලැබෙදියාවෙන් තමයි ඔහු එකතු වෙන්නේ. ඉතින් ඒ නිසාවෙන් අපි අරියුම් කරනවා මේ වීඩියෝ බලන ඔබටත් අපි සමග රැඳෙන්න මේ වගේ ව්‍යවසායකයන්ට අපි අවස්ථාව දෙන්න සූදානම් වෙලා ඉන්නවා. රසික ඔබට ලංකාවේ රජයෙන් හරි නැත්නම් රාජ්‍ය ආයතන වලින් හෝ ඉහළ තැනකින් මොන හරි ඔබට ඉටු වෙ යුතු දෙයක් තියෙනවද? ඔව් මේ මම නම් දකින්නේ දෙය තමයි ඉතින් ලංකාවේ ගාමන්ට් එකෙන් හරි මොනා හරි මේකේ වගා කරන මොනා හරි ආයතන තියෙන ලංකාවේ ඉතින් ඒ කුෂ්කර්ම ආයතනයකින් හරි මේ වගා කරන කට්ටියට ඉතින් මොකක් හරි මේක ඉදිරියට ගෙන යන්න මොකක් හරි තල්ලුවක් මොකක් හරි ලෝන් එකක් හරි ඒක වගා කරන්න හිතන කට්ටියට ඒක රජයේ මැදිහත් වෙලා මොකක් හරි දෙයක් කරලා දෙනවා නම් ඇත්තටම ඒක මොකද ඒ සල්ලි නැතුව යන්නේ නැහැ නැතුව යන්නේ නැහැ ඔව් අපි කියන්නේ දැන් රසික සල්ලි නැති වෙන කට්ටියට දෙනවා දෙනවා ඔව් ඒක හරි නමුත් මේ වගේ තරුණයන්ට මම කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඒ වගේම අතිකරු ජනාධිපතිතුමන්ටත් අපි මතක් කරනවා අගමැතිතුමන්ටත් අපි මතක් කරනවා මේ වගේ තරුණයන්ට අපි අත දෙන්න ඕනේ. රසික මොකද මේ ලෝන් එකක් ලැබුණා කියන්නේ අපට පහසුයි. ඔව් ඉතින් මෙහෙමයි ඉතින් ලක්ෂ 10ක ලෝන් එකක් එක්කෙනෙකුට ලැබුණා කියන්නේ එයාට කෙහෙල්පැල 10000 නිකම්ම ගෙහියයි. කෙහෙල්පැල 10000ක් නිකම්ම කරන්න පුළුවන්. ඔව්. ඉතින් මේ ඉතින් අපි ලෝන් එකක් නැතුව අපි බැංකු ලෝන් එකක් වත් නැතුව අපි කරනවා. ඉතින් අපි කේල් පැල 1000යි පළවෙනි අවුරුද්ද ඊට පස්සේ 2000ක් ගහ ගන්නවා. එහෙම එහෙමනේ අපි යන්නේ. අපි ඉවරෙන් පෙර අමාරුවෙන් අමාරුවෙන් තමයි යන්නේ. යන්නේ. කේල් පැල 10000ක් ගහ ගත්තා නම් සාමාන්‍යයෙන් ඉතින් මේ අවුරුද්දට ලක්ෂ කෝටි ලක්ෂ 200ක් විතර හොයා ගන්න පුළුවන්. හොයා ගන්න පුළුවන්. අපි මේ ලක්ෂ 200 වෙන් අවුරුදු ගානක් චාටර් ගන්නවා. නමුත් ඒක අවුරුදුනුත් හොයාගන්න පුළුවන්. ඔව් මොකද දැන් ඒ තරුණකම වයසට යන්නත් වෙනවා අපිට මේ දේවල් ලැබෙද්දී. ඔව් ඒතකොට වයසට ගිහිල්ලා. වයසට ගිහිල්ලා අපි. ඒතකොට වැඩක් නැහැ. වැඩක් නැහැ නේ. ඒතකොට අර තරුණ ජවයේ නැහැ. නැහැ. ඉතින් ඒ නිසා අපි අදාළ බලධාරීන් නිල්ලා සිරිනවා මේ වගේ ව්‍යවසායකයන්ට මේ වගේ තරුණ කොල්ලන්ට උදව් කරන්න මේ ගමන යන්න ඔවුන්ට අවස්ථාව දෙන්න. ඉතින් ඒ නිසා වෙන්ම අපි ආරාධනා කරනවා මේ වගේ තරුණයන්ට මේ අවස්ථාව අරගෙන දෙන්න. ඒ වගේම අපි ඔබ සියලු දෙනාටමත් ආරාධනා කරනවා මේ තරුණ ව්‍යාපාරිකයන්ට තරුණ ව්‍යවසායකයන්ට උදව් කරන්න. අපි ව්‍යාපාරිකයන්ටත් ආරාධනා කරනවා මේ වගේ ව්‍යවසායකයන්ට ඔබට උදව් කරන්නට පුළුවන්. ඔවුන්ට ලෝන් එකක් දෙන්න පුළුවන්. ඒ වගේ දායකත්වයක් ලබා දෙන්න කියලාත් අපි ඔබට ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මේ රසික මම මේ වෙන ප්‍රශ්නයක් අහන්නේ හරි අපූර්ව කොණ්ඩ විලාසතාවක් තියෙනවා. කොච්චර කාලද? අවුරුදු 18ක් විතර. ඉතින් අවුරුදු 18ක් තිස්සේ මේන්ටේන් කරගෙන බොහොම අපූරු කොණ්ඩයකට හිමිකම් කියන බොහොම ස්මාර්ට් විදියට එහෙමත් නැත්නම් මේ බොහොම සරල ජීවිතයක් තමයි ගත කරන්නේ. ඔව් සරල කියන්නේ ඉතින් මේකේ සිංහලකම කියන්නේ කොණ්ඩේ රැවුල වවන්න ඕනේ. ඇත්ත. ඔන්න කතාව. සිංහලෙක් වෙනෝ නම් කොණ්ඩේ රැවුල අනිවාර්යෙන් වවන්න ඕනේ. ඇයි අපි ස්වරූපය හංගන්නේ කපලා? කපලා හංගන්නේ. ඒක තමයි අපේ සිංහලකම. ඒක තමයි අපේ ගැමිකම. ඒක අනිවාර්යෙන්ම අනික සබාදාමත් එක්ක ඉන්නකොට කොණ්ඩේ රැවුල වවන්න ඕනේ. වවන්න ඕනේ. ඒකේ ඒකෙන් එන හානිය අවම වෙනවා ඔළුවට. කොණ්ඩේ තියෙන එකෙන් රැවුල තියෙන එකෙන් දැන් අපිට වාසියා කියන ගහකට තියලා හරි බුදිය ගන්න හරි පුළුවන් කොණ්ඩේ අකුල්ලගෙන. කොණ්ඩේ කොටේක කොට්ටයක් වෙනවා. කොට්ටයක් වෙනවා. ඒ වගේ මොකද මේ අපි ගහකොළයක ඉන්න හින්දා ඒකෙන් අවශ්‍යයි. අවශ්‍යයි. ඉතින් බලන්න ඒ හරි අපූර්වට ඒ දේවල් ගැලපෙනවා. ඔහු මේ සබාදාමත් එක්ක ඉන්න නිසා අපි දන්නවා රසික දැන් කොටන්න වෙන්නේ අවුවෙනේ. ඇත්තම කතාව අමාරුයි ඉතින් අවු එන්න කොණ්ඩේ අමාරුනේ අපි අමාරුයි කියලා හිතනවා අමාරුනේ අමාරුනේ අන මට රසික කියලා දෙනවා බොහොම දේවල් අවු වෙනවා කියන්නේ අමාරු දෙයක් නෙවෙයි නෑ අමාරුනේ ඒ කියන්නේ අමාරුනේ ඉතින් අපේ හිත තමයි ඉතින් අමාරුයි කියලා හිතනවා ඉතින් ඉතින් අමාරුයි තමයි ඔව් අනේ අවුවේ වැඩ කරන්න බෑ හරි අමාරුයි මහන්සිය කියලා හිතනවා එතකොට අර වැඩ වහිනකොට කියන වැස්ස වැඩ ගන්න බෑ කියලා හැබැයි ඔව් මමත් ඒ කතාව නම් රසික අහලා තිනවා මේ අපිට වැස්ස එපා වෙලා තින්නේ පායනවා වැඩිනකොට කියනවා මේ පායනවා වැඩි කියලා ඒක අපේ තියෙන හිතේ. ඒක වෙනස් කරගන්න ඕනේ. ඒක වෙනස් කරගත් තරුණයෙක් තමයි රසික කියන්නේ. මේ විදිහට වෙනස් වෙන්න අපි තරුණයන්ට ආරාධනා කරනවා මේ රසික වගේ වෙන්න.
මටත් ආදර්ශයක් වෙන මේ වගේ තරුණෙක් බවට පත් වෙන මේ වගේ හොඳ කොල්ලෙක් වෙන්න කියලා අපි තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටිනවා මේ වගේ ස්මාර්ට් විදියට හිතන්න අලුත් විදියට හිතන්න මේ වගේ තරුණෙක් වෙන්න මේ වගේ දක්ෂ තරුණෙක් වෙන්න කියලා අපි ඔබටත් ආරාධනා කරනවා රසිකයින් අපි අපේ තරුණ ප්‍රජාවට අවසන් වශයෙන් මතක් කරන්න ඕනේ මොනවාද මේ දේවල් වලට එකතු වෙලා මම කියන්නේ ඉතින් දැන් සාමාන්‍ය ජොබ් එකක් කරන කෙනෙකුට උනත් මේ සාමාන්‍ය යන්නේන ගමන් ඉතින් කෙහෙල් පැල 10ක් 15ක් 20ක් හිටව ගන්න එක ඒ හැටි දෙයක් නෙමෙයි කාලයක් යන දෙයක් නෙමෙයි යන්නේන ගමන් කෙහෙල් පැලේ දෙක හිටව ගන්න පුළුවන් නමුත් කෙහෙල් පැලයක් හිටව ගත්තොත් තමුන්ගේ ආර්ථිකයට සපෝට් එකක් ඉතින් කෙහෙල් පැල 10ක් හිටෙව්වා කියන්නේ ඉතින් normally සාමාන්‍යයෙන් අවුරුද්ද යනකොට රුපියල් 20-30000ක් හොයා ගන්න පුළුවන් අවුරුද්දකට එතකොට කෙහෙල් පැල තව බෝ කර ගන්න පුළුවන් තව එතකොට ආසා හිතනවා එතකොට එයා පෙන්ෂන් යනකොට එතකොට ඉස්සරහට යන්න පුළුවන් නැත්නම් දැන් ජොබ් එකක් කරලා එනකට කෙනෙකුට ගමේ හරි නගරේ හරි කරන්න දෙයක් නැහැ එයා අලුතෙන් පටන් ගන්න ඕන අලුතෙන් පටන් ගන්න ඕන නමුත් මුලින්ම මොනා හරි පටන් ගන්න යනවනම් ඒ ඇතිනේ ඒ ඇති එතකොට පොඩියට පොඩියට ජොබ් එක කරන ගමන් කරන්නත් පුළුවන් කරන්නත් පුළුවන් දැන් පොඩියට පොඩියට පටන් ගත්තාම තමයි ඒකේ සාර්ථකත්වයේ තියෙන්නේ. ඒ වගේම තමයි මම රසික තරුණයෝ ගොඩක් දැක්කම දකින්න මේ ස්මාර්ට් ෆෝන් එක අරගෙන බිල් නමාගෙන මෙහෙම කොට කොට තමයි ඉන්නේ. ඔව්. හැබැයි රසිකගේ මම ඒක දැක්කේ නැහැ. දැන් ස්මාර්ට් ෆෝන් එක රසික ළඟ තියෙනවා. නමුත් ඒක නෙමේ කතාව. ඔහු ඒ දේවල් අනවශ්‍ය විදිහට භාවිත කරන්නේ නැහැ. නෑ, ඒ කියන්නේ තේරුම් නැහැ. තේරුම් නැහැ නේ. ඔව්. අපි අවශ්‍ය දේ එකෙන් අරගෙන හිටියහම ඇති. ඉතින් නැත්තයි ඉතින් හැමතිස්සෙම ඕක උඹයින් අපිට වැඩ තියෙනවා. වැඩ තියෙනවනේ. ඉතින් වැඩ නැති කට්ටියට ඉතින් ඕක උඹයින් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. හැබැයි අපි රසික අපේ තරුණයන්ටත් මතක් කරන්නේ මේක ඔබෝබා හිටිය කියලා සාර්ථක වෙන්නට බෑ. ඒකට මහන්සි වෙන්න නෑ. ලැබෙන දෙයක් නෑ නේ. යන දේවල් විතරයි. යන දේවල් විතරයි. මොකද ඒකට කාඩ් දාන්න ඕනේ, සල්ලි දාන්න ඕනේ, රීලෝඩ් එක දාගන්න ඕනේ, ෆෝන් එක චාර්ජ් කරගන්නට ඕනේ. අපි දන්නවා රසික මේ ඇඳගාව සමහරු ඉන්නේ මේ හරකෙක් බෙල්ලෙන් බැඳලා වගේ. ස්මාර්ට් ෆෝන් එකට මේ චාර්ජරේ ගහගෙන තමයි ඉන්නේ. ඉතින් රසිකලයි අතින් වෙනස්. හරි අපූර්ව තරුණයෝ. ඉතින් මේ තරුණයෝ එක්ක එකතු වෙන්න මේ රසිකල වගේ අය සෑහෙන ආදර්ශයක් අපේ තරුණ ප්‍රජාවට. ඉතින් බොහොම ස්තුතියි රසික අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි.